ජලිත් කිසියම් අනතුරක සේයාවක් පෙන්눔 කරමින් පසුගියදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙව්මැදුරේ තිබී අත්පොම්බයක් සොයා ගැනීමද රට තුල ආන්දෝලනයක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය 11 වෙනිදා මෙම අත්බොම්බය සොයාගත් අතර එදිනම ඊට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක් අයකු වසර 10කට ආසන්න කාලයක් එම දේවස්ථානයේ සේවය කළ පුද්ගලෙක්. ඔහු මෙම අත්බොම්බය ගිනිකූරු සහ හඳුන් කූරු භාවිත කරමින් රබර් පටිවලින් ඔතා ගිනි ගන්නා විට පුපුරන ආකාරයට සකසා තිබූ බවයි පොලිසිය පසුගියදා ප්‍රකාශ කර තිබුණේ. මෙම අත්බොම්බය අල්තාරයේ අසල සැඟවීමට දේවස්ථානයට නිතර යනේන වයස අවුරුදු 13ක ළමයෙකුද හවුල් කරගෙන තිබූ බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බවයි පොලිසිය පසුගියදා සඳහන් කළේ. එය SFG 87 වර්ගයේ අත්බොම්බයක් බවට පසුව අනාවරණය කරගෙන තිබුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වූ කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ පොලිසිය මේ පිළිබඳව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි. අවංක වෙන්නට ඕනේ පළමුව නිලධාරීන්. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නෙමෙයි පොලිසිය තියෙන්නේ. ඔය යුනිෆෝම් එක ගලවලා දාලා ගෙදර යන්න. ඊට මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පසුගියදා පිළිතුරු ලබා දුන්නා. පොලිසිය කලේ මුලින්දම්ම සැකෙන් බැලුවොත් එන්න වෙන්නේ අපිට අපරාධකරුව හල්ලගන්න බෑ. මං දන්නේ කාඩිනල් තුමාට අයිතියක් තියනද කියලා පොලිස් පොත්තුමාගේ කෝට් එක ගලවලා යන්න කියන්න. මේ සියලු වාද විවාද අතරේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ඇඹිලිපිටිය පණාමුරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වුණා. එයන්ව අදාළ විශ්‍රාමික වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර ඔහුගේ නිවසේ තිබී ගිනි අවි සහ ආයුධ රැසක්ද සොයාගෙන තිබෙනවා. එලෙස සොයාගෙන ඇත්තේ පිස්තෝල 4ක් වල්වරයක් කඩු දෙකක් රම්බෝ පිහියක් සහ හඳුනාගත නොහැකි ගිනි අවියකුයි. සියලු සාන්තුවරන්ගේ දේවස්ථානයේ අත්බොම්බයක් තැබීමේ සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවටගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 6ක්. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද සියලු සාන්තුවරන්ගේ දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. විශේෂම ආරක්ෂක අංශ පොලිසිය මේ හැමදෙනා කටයුතු කරන්න ඕන. කාඩිනතුමාගේ කතෝලික ප්‍රජාවගේ සමස්ත ජන කොට්ටාසයේම විශ්වාසය රැකින ආකාරය කරුණා කරලා හරියට මේ පරීක්ෂණ කටයුතු කරලා පරීක්ෂණය කරන විතරක් නෙමෙයි ඉක්මනින්ම මේ ම්ලේච්ඡ ප්‍රහාරයකට තුඩු දෙන මේ නීච ක්‍රියාවට සම්බන්ධ සියලුම දෙනා නීති හමුවට ගෙන ඇවිල්ලා දැඩි දඬුවම් පමුණවන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න